මට ඕනනම් මම මාධ්‍ය සම්දර්ශිත තියෙනවා මට ඕනනම් කානිවල් එකක් ඕනනම් කානිවල් එකකුත් දානවා රට පාක්වත් දීලා නැහැ මට මෙන්න මම හංගන්නේ එකයි එක එකගෙන් සල්ලි ගන්න කත්තිරේ අද අපි ආවේ හිටපු ඇමති රාජිත සේනරත්න මහත්මයාම හමු වෙන්න ඇයි මේ බලවේගයකට යන්න සූදානම්නේ जनता इन तनकोट मेक बेदेन इकट्ठे त्यागा उत्साह एक इट पास मैं बलवे मे कोतन दिन जनता जनता तन मम्मी जनता प्रकाश नेत्कर मत उमकिया बैके अभी पेहदिलीव कीरती मनोद अभी कर जन एक सहन अनी अभी प्रतिपत्ति अभी राजे इद्रीपत्क अनी संवर्धने मे मेवतम अभी इद्रीपत्क अभी विशाल प्रकाशने अभी कलती ये सद अभी क्यूव विधियट अभी एक डिस्ट्रिक्ट कार्यालय पक्ष मारे महाइता उदार अवंक प्रतिपत्ति पक्ष अखिले प्रतिपत्ति මගේ ප්‍රතිපත්තිය පුළුවන් නම් කියන්න මම මාරු කරු ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ එහෙම පක්ෂ නැහැ. පක්ෂ නැහැ නේ ඉතින්. ඒ යුගයේ තියෙන හොඳම පක්ෂයත් එක්ක ඉන්නවනේ. ඒ ඔබතුමාත් ඉන්නවනේ බලවේගක. ඔව් ඒ පක්ෂය තමයි මේ යුගයට සරිලන හොඳම පක්ෂය. ආ ඒ කියන්නේ වෙන පක්ෂ හරියන්නේ නැහැ. ඔබතුමා ඉන්න බලවේගය තමයි මේ වෙනකොට හරියනවා කියලා කියන්නේ. මගේ ප්‍රතිපත්තියත් එක්ක මට ගැළපෙන්නේ ඒක. ඔබතුමා ආරම්භයේ සනිටුහන් කළේ දේශපාලන ශේෂ්ඨට නිදහස් පක්ෂෙන්ද? නැහැ. වාමාංශික පක්ෂ. ඊට පස්සේ දිගටම වමේ තමයි මම හිටියේ 1994 දී වම එක්සත් ජාතික පක්ෂයට බැඳෙනවා. එතකන් වම සහ වමට බර පක්ෂවල මං හිටියා. හැබැයි 94 වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඉතාමත්ම ප්‍රනසිංහ ප්‍රේමදාසත් එක්ක මේ රටේ පීඩිත පන්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ විශාල වශයෙන් වෙනසක් ඇති වුණා. ඉතින් එතකොට අපිට තියෙන්නේ ඊට පස්සේ තියෙන හොඳම දේශපාලන පක්ෂය මොකක්ද කියන එක. ඒක ජාතිවාදයට ආගම්වාදයට පෞල්වාදේ නැති මම ඇත්තටම එක්සත් ජාතික පක්ෂය තෝරගත්තා. එක්සත් ජාතික පක්ෂය ඇත්තටම මේ ඒ සම්ප්‍රදායික මේ රටේ තියෙන බලය ඩහ ගැනීම සඳහා ඕනම ජරා වැඩක් කරන ප්‍රතිපත්තිය නැති නිසා ඒකත් එක්ක ගමන් කරා ඒකේ තියෙන වැරදි අඩුපාඩු වලට විරුද්ධව අපි ක්‍රියා කරා ගිය සැරේ අපි යහපාලන ආණ්ඩුව පිටෙව්වා නමුත් ඒ ආණ්ඩුවේ සමගියක් තිබුණේ නැහැ ඒ ආණ්ඩුව කුලල් කාගත්තා ඒක තමයි මාධ්‍ය වලින් පෙන්වුවේ අර කරපු සාහන එකක්වත් මාධ්‍ය මගින් එළිදරව් කරේ නැහැ ඒ නිසා ඒක තමයි අපිට ප්‍රධානම හේතුව අපි පරදින්න දැන් අපි පරාද වෙලා අපි දුන්න සහන පවා එකෙන් එක දැන් මේ ආණ්ඩුව නැති කළා දානවා. දැන් ඔබතුමා ඒකීය රාජ්‍යයක බලය බෙදීම සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තිබු පුද්ගලෙක්. ඒක 2015 දී ඔබතුමාලා ඒ වෙනුවෙන් තමයි සටන් කළේ යහපාලන ආණ්ඩුවක් වෙන්නේ. ඔබතුමාගේ විශ්වාසය තාමත් තියෙනවද? ඔව්. දැන් අපේ නායකයා අපේ සජිත් ප්‍රේමදාස පැහැදිලිව ප්‍රකාශයක් කරානේ ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදා හරින්න එකඟයි කියලා. එතකොට ඔබතුමා හිතනවාද මේ වැඩේ සාර්ථකයි කියලා 2015 දී ඔබතුමාලා පටන් ගත්ත වැඩේ සාර්ථක වුණාද මොකද්ද යහපාලන වැඩේ සහ බලය බෙදීමේ වැඩේ බලය බෙදීමේ වැඩපිළිවෙල කරියට කෙරුන්නේ නැහැ ඔව් එහෙම අමුතු බලය බෙදීම තියුණ බලයම හැබැයි අපි ආරක්ෂා කරා මහින්ද රාජපක්ෂලා හැදුවේ තියුණ බලයත් නැති කරන්නට එයා ගිහිල්ලා ජාත්‍යන්තරයට කියනවා 13 ප්ලස් කියලා ලංකාවට ඇවිල්ලා 13 මයිනස් එතනින් තමයි මම ගැටීම පටන් අරගත්තේ ඇත්ත එක්ක එතෙන්දී මම ඔහුගේ මතවාදය මම පක්ෂය තුල ආණ්ඩුව තුල මම පරාද කළා. පළමුව පෙරමුණක් වශයෙන් කැඳෙව්වාම මමත් වාසු දිව් තිස්ස අපි සහ රෙජිනෝල් කුරේ අපි එක්කවෙලා උන්ගේ මතවාදය අපි පරාද කළා නවත්තුව 13 මයිනස්.
ඊට පස්සේ ਉਹ මාව තනි කරන්නට කැඳෙව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියෙන්. එතනදි මම තනියෙන් සටන් කරා. සටන් කළා ඒත් 13 මයිනස් කියන සටන් පාටිය මම පරාජය කරා. ඊට පස්සේ මම දැනගත්තා මෙයත් එක්ක යන්න පුළුවන් ගමනක් නැහැ මේ රටට. මෙයා හදන්නේ මේ ජාතිය විකුණලා ආගම් විකුණලා මේ බලය ගැනීම විසක් රටට සුගතියක් වෙන්නේ නැහැ කියන ජනිත ඉඳලා තමයි එළියට බහින තීන්දුවරේ. අශෝක රජුරුවන්ගේ ඉතිහාස කතාව කියලා දුන්නේ ඔබතුමා කාටද? මහින්දට. ඇයි එහෙම කියන්නේ හේතුනේ? කියන්න හේතුව එයා යුද්ධයේ දිනුවාට පස්සේ යුද්ධයේ දිනීමේ ප්‍රීතියෙන් සියල්ල ඔක්කොම යටපත් වෙන තත්ත්වයක් තිබුණා. ඒ නිසා මම පෙන්නවා යුද්ධ ජයගත්ත නායකයෝ ලෝක ඉතිහාසයේ එහෙම ලියවිලා නැහැ. නායකයින් ඉතාමත්ම ආදරයට පත් උනේ යුද්ධ දිනලා නෙවෙයි තමන්ගේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කිරීම තුල. ඒ නිසා මම කිව්වා ඉතිහාසයෙන් ඉගෙන ගන්න අශෝකගෙන්. නම ලියවෙනවා නම් කවදාවත් මේ යුද්ධ දිනුවයි කියලා නම් ලියවෙන්නේ නැහැ. නම ලියවෙන්නේ පැහැදිලිවම එතනින් එහාට මිනිස්සුන්ට මොනවද කරපු කරේ. ඔව් එක පිළිගත්තා තනිකරම මගේ. දැන් කොහොමද තාත්තේ තරහක් එහෙම තියෙනවද? තරහ වෙන්න දෙයක් නැහැ. දේශපාලනේ අපි ගැටිලා තියෙනවා. පුද්ගලිකව කිසිම ප්‍රශ්නයක් මට එතුමත් එක්ක නැහැ. මම ඇමති ධූරයේ ඉන්නකොටත් එතුමා පරාද වෙලා ඉන්නකොටත් එතුමා හැමදාම මට තමයි කතා කරේ. ඕනෑම දෙයක් කරගන්නට ඕන වුණා නම් රජයෙන් මට තමයි කතා කරේ. අපි දෙන්නගේ මිත්‍රත්වය අපි දෙන්න දෙපැත්තේ ඉන්නකොටත් තිබුණා. එතුමා බලයේ ඉන්නකොට මම විපක්ෂයේ ඉන්නකොට මම මොනවාරි කිව්වනම් එතුමා කළා දුන්නා. එතුමා විපක්ෂයේ ඉන්නකොට එතුමාගේ ආරක්ෂාව පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න ආපු වෙලාවේ මම ඒකට මැදිහත් වෙලා ඒවා ලබා දුන්නා. දැන් පෞගිය කාලෙත් එහෙමයි. නමුත් දැන් ඔහුගේ ඔළුවට මතයක් දාලා තියෙන ඔහුගේ දරුවන් ඔක්කොම හිරේ දාන්න හැදුවේ මම කියලා ඔය අර ඩීල් දාස මේ එනතරේ ආණ්ඩුවේ මොකක් හරි තන්තුරක් ගන්න බොරු කියනවා ඒ වගේ යට්ටිය බොරු කියනවා විජේදාස රාජපක්ෂ අපේ ආණ්ඩුවේ ඉඳගෙන එයා වැඩ කරලා තියෙන රාජපක්ෂලටනේ අපිට නෙවෙයි වැඩ කරලා තියෙන්නේ එයා ඉඳලා තියෙන දැන් අද එයා ඒක එලිදරගොන ඒ ඇත්තයි බොරුයි ඔක්කොම කියනවා දැන් මොකද එන ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න වෙන මොකටවත් නෙවෙයි එතකොට දැන් මේ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාට එළවෙන චෝදනාව මොකද්ද මට නෙවෙන්නේ ඇවන්ගාඩ් එකේ චෝදනාව ඉල්ලලා තියෙන්නේ උසාවියේ තියෙන නිස්සංග සේනාධිපතිනේ චෝදනාව ඉල්ලලා තියෙන්නේ සල්ලි කතාව වලට ඔබතුමාගේ නම ගෑවෙන්නේ ඉතින් ඒ කියන්නේ එයා සල්ලි කවල තියෙන යාට ගහපු එක කට්ටියනේ ඒ කියන්නේ එයාට උදව් කරපු විජේදාසට සල්ලි දීලා නැහැ එයාට උදව් කරපු ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂට එයා සල්ලි දීලා නැහැ. ඒතකොට සල්ලි ඔක්කොම දීලා තියෙන්නේ මට. එතකොට ගහපු අනිත් කට්ටියනේ මේකනේ. ඒ කියන්නේ මේ මෙයා පුදුම ව්‍යාපාරිකයක් නේ ලෝකෙට. ඒකනේ ඔබතුමා සල්ලි දීලම නැද්ද? ඉතින් සල්ලි දුන්නා මම ගහන්නේ මොකටද? මම ගහනවා නම් මට මොකටද සල්ලි දෙන්නේ? මට පාක්කක් දීලා නැහැ. මම මොකටද ගන්නෙ? මට මෙන්න මම හින්ගන්නේ එක්කයි. එක එකගෙන් සල්ලි ගන්න. ඒ කියන්නේ මෙච්චර කාලයක් ඔබතුමාගේ ඡන්ද ව්‍යාපාරය ඔබතුමා කරන්නේ. මට ඉන්නවා ඒ අවශ්‍ය මිනිස්සු ඉන්නවා මට සල්ලි ගන්න. හැම මිනිහකින් ගන්න නැහැ. डील දැන් ඔයාට ඔයා කියනවා ඔයා කවුරු හරි එක්කෙනෙක් එක මෙහෙ හිටියයි කියලා කාමරේක. එතකොට ඒක නම ගැවුණා කියලා ඔයා කියනද ඔයා ඒක පිළිගන්නවද? කොහේ හරි ඉන්න තුට්ටු දෙකේ ව්‍යාපාරිකෙක් මේ නිස්සංග සේනාධිපති වගේ තුට්ටු දෙකේ ව්‍යාපාරිකෙක් කියන ඒවා කතා මේ අහලා වැඩක් තියෙන. එතකොට අර ඔමාර් කියලා කියන්නේ කවුද අර ඔබතුමා සම්බන්ධයෙන් ආපහු මොකද? ඔමාර් මතකද? ඔව් ඉතින් विविध බලවේග කවුද බලවේග ගඳහන් කරන්න ඔබ අපිට නෑ මට ඔය ඔක්කොම මතක නෑ ඔ මල්ල මේ අවුරුදු 10කට වෙච්චර ඉස්සරව මට ඔය මතක තියාගෙන ඉන්න බෑනේ නෑ මම කියන්නේ ඉතින් දැන් එහෙම දෙයක් සිද්ධ වුණාට පස්සේ ඔබතුමාගේ චරිතය නෑ මට ඒකේ වැඩක් නෑනේ ඒවා යාම පිළිගත්තානේ බොරුයි කියලා එක එක්කෙනා කරපු ඒවා කියලා මට දැන් ඕවා මතක නෑ එක්සත් ජාතික පක්ෂය ඔබතුමා සමාජිකයෙක් විදිහට හිටියා දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය සමාජිකයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඔබතුමා දකින්නේ මොන වගේ අදහසකින්ද එක්සත් ජාතික පක්ෂයක් නැහැනේ බොරුවට කතා කරලා වැඩක් නැහැනේ. ඒ ඔබතුමානේ නැහැ කියලා කියන්නේ. මම නැහැ කියන හින්දා මම කියන කතා කරලා වැඩක් නැහැ කියලා. හැබැයි ඉතින් ඔබතුමියට ඕන නම් තියෙනවයි කියන කට්ටියකින් අහගන්න. මම කියන්නේ නැහැ. නැහැ හිටපු ඇමතුමා හිටපු ඇමතුමා ඔබතුමා එතන හිටියා. මම හිටියා මම දාලාව දැන් එහෙම එකක් නැහැ අපේ පළාත්වල. ඔක්කොම මුළු පක්ෂෙම ඇවිල්ලා මෙතන වාඩි වෙලා. බලන්නකෝ ඡන්ද ප්‍රතිපල නිකුත් වෙනකොට ආසන කීයක් ඇයිද කියලා. හැබැයි අපි රවි කර්ණනායක මන්ත්‍රීතුමත් එක්ක කතා කරාද එතුමා සඳහන් කරන්නේ මේ වෙනකොට. ඉතින් එයාගෙන් අහන්න ඔයා එතකොට නායකයා ගැන ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ ගැන මුකුත්ම කියන්නේ අවශ්‍ය නැහැ
තරහක් නැහැ සජ්ජාතික පක්ෂයක් නැහැ ඒකින්ද ඒකේ අනාගත නායකත්වයක් ගැන කතා කිරීම තේරුමක් නැහැ හරි රාජිත මාධ්‍ය සංදර්ශන තියෙන කෙනෙක්ද මට ඕන නම් මම මාධ්‍ය සංදර්ශන තියෙනවා මට ඕන නම් කානිවල් එකක් ඕන නම් කානිවල් එකකුත් දානවා ඉතින් කාටවත් ඒක ප්‍රශ්නයක් නැහැ මම අවුරුදු 40ක් මේ දේශපාලන ගමන ඇවිල්ලා තියෙනවා ඔබතුමිට වඩා ලොකු කට්ටිය මාගේ ප්‍රශ්න කරලා තියෙනවා ඉතින් කිසිම ප්‍රශ්නයක් වුණ නැහැ නේ මට මේ සැරෙත් ගිහිල්ලා චන්ද ප්‍රතිපලය බලන්න චන්ද ප්‍රතිපල නිකුත් වුණාට පස්සේ අපිට මිනිස්සු ඉන්නද අපිට ඔයගොල්ලෝ ඉඳලා වැඩක් නැහැ අපිට ඕනේ මිනිස්සු ඉන්න අනිවාර්යයෙන් අපිත් එක මිනිස්සු ඉන්න අනිවාර්යයෙන් අපි පිළිගන්න හැබැයි එමෙතු මම අහපු ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර දෙන්න අර දැන් සුදුවැන් ගැන කතා කරද්දී අර ඔබතුමාට චෝදනාවක් එල්ල වෙන විශේෂ රංජන් මන්ත්‍රීතුමාගේ ඔබතුමා අර රැවුල දෙන්නෙක් ගැන නෑ හරි ඉතින් ඔබතුමිය ගිහිල්ලා විමර්ශ ඔබතුමිය මාධ්‍යවේදියෙක් නේ ඉතින් යන්නකෝ ගිහිල්ලා ඒ කාට වැව තියෙනවද කියලා බලන්න ඇයි මගෙන් අහන්නේ ඉතින් ඔබතුමාගෙන් නෑ නෑ මගෙන් අහන්නේ මොකටද මම දේශපාලඥයෙක් මොකද්ද දැන් මම මට චෝදනා කරපියක ඔබතුමිය මොකද්ද කළ දෙන විමර්ශන නෑ ඔබතුමියගේ අහන්නේ මොකද්ද දැන් CID එක පරීක්ෂණ පාද CID එක දෙවෙනි මතය මට කිව්වා ඒ මිනිස්සු කියලා තියෙන ඔක්කොම හරි කියලා ඔබතුමා පිළිතුරු දෙලිවා ඔව් හරි මම ප්‍රශ්නයක් විදියට ඔබතුමාට යොමු කරේ රංජන් මන්ත්‍රීතුමා ඔබතුමාට චෝදනාවක් එල්ල කරනවා කියන කාරණේ රංජන් මන්ත්‍රීතුමාගේ චෝදනාව මට වැඩක් නැහනේ කවුද රංජන් මන්ත්‍රීතුමා ඔය නළු කමෙන් ඡන්දේ ගත්ත කට්ටියනේ අපි ඡන්ද මෙච්චර කල් අරගෙන තියෙන දේශපාලනේ කතා කරලා නොබෙල් තෑග්ගේ ඇප්ලිකේෂන් එක ඔබතුමා අරගෙන ආවා මතකද ඔව් මොකද උනේ ඒක ඒක දුන්නා මහින්ද රාජපක්ෂ ඊට පස්සේ එයාව නෙල්සන් මැන්ඩෙලා කරන්න හැදුවා ඉතින් එයා මුගාබේ වෙන තීන්දුව කරගත්තා ඉතින් මම මොකද ඒක යගේ ගමන ඔබතුමා අතෑරලම දැන් අතාරල් දාන්නේ නැතුව මට මුගාබෙත් එක්ක යන්නේ. දීවර ඇමති විදියට ඔබතුමා සාර්ථක චරිතයක්ද අසාර්ථක චරිතයක්ද? ඒක ඉතින් අහන්න දීවරෙන්ගේ. ඒක හොඳම දීවර ඇමතිව නැහැ කවුද කියලා. මට දොස් කියපු කට්ටියත් අද ගිහිල්ලා අහන්න. ඔයගොල්ලෝ මේ මගෙන් ආන්නේ මාධ්‍යවේදීන් කළ යුතු වැඩ කොටස මගෙන් අහනවා. නැත්නම් ඔබතුමාමයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරේ දීවර ඇමතිකම මට හරියන්නේ නැහැ කියලා. ඒ ඉතින් මගේ කැමැත්තනේ. නමුත් දීවර ඇමතිකම කරපු එක නොකරපු එක ගිහිල්ලා දීවරකින් අහන්න. නෑ මං කියන්නේ ඔබතුමා ඒක කැමැත්තෙන්ද කළේ? මොකද? අකමැත්තෙන්. ඇයි හේතුව? ඉතින් මිනිමර මේ සතු මරන්න තියෙන්නේ දැන් මරණ තර්ජනේ තාම වාර්තා වෙලා නැහැ ඉතින් මරන්න කැමති කට්ටිය ඉන්නවා ආණ්ඩුවේ කට්ටියට මාව මරා ගත්තොත් හොඳයි නේද තාම මුකුත් ආරංචියක් ආවේ නැහැ අර CID එකකින් පැනල ගියා කියලා ඔබතුමා හොයනවා හොයනවා හොයා ගන්න තැනක් නැතුව සෑහෙන කාලයක් තිස්සේ හිටියන්නේ ඇයි එහෙම උනේ කොහෙද අර ඔබතුමා පැනල ගියා කියලා කොහෙද පැනල ගියේ මම හිටියේ ලංකා හොස්පිටල් එකේ කොහෙවත් පැනල ගියේ නැහැ හොයා ගන්න තැනක් නැතුව ඔබතුමා තැනක් නැතුව කොහෙද ඉන්නේ ඔක්කොම දන්නවා ලංකා හොස්පිටල් එකට ආවනේ ඇයි ඔබතුමා අර ගෙවල් වලට ගිහිල්ලා ඔබතුමා හොයලා ඊට පස්සේ දැන් පාටලි චම්පික ඇමතුමාගෙන් කියනවා නෑ නෑ මෙතුමා කොයි කොයි වෙලේ හරි ඉදිරිපත් වෙවි කියලා. ඔව් ඉතින් අද ගියා හෙට ඉදිරිපත් වුණා. ඉතින් ඔතන පැවිදි හදන්න. ඒ කියන්නේ මේ වැහැංගි මුත්තම් කරන්න නෑ නේ ඉතින් මට දන්නලා නෑනේ. ඒගොල්ලෝ කොහේ හරි මේ මොකක් හරි ටීවී එකේ හරි රූපවාහිනිය කිව්වයි කියලා මිනිස්සු ගිහිල්ලා පොලිසියට බාර දෙනවාද? ඊට පස්සේ දා උසාවියට එන්න හිටියේ. උසාවිය කේස් එකත් මේව කරලා තියුනේ. මෝෂන් එකක් දාලා මම ඉදිරිපත් වෙන්න. එතන මං අසනීප වුණා. මං ලංකා හොස්පිටල් ආවා. මේ එතන ඉඳලා මේ වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා එතන ඇවිල්ලා මාව අතනකට ගත්තා. සුවපති අගමැති ජනපති කියලා තමයි ඔබතුමාව හැඳින්වන්නේ. කවුද? ජනතාව? ආ ජනතාව. එහෙම පිළිගන්නේ නැද්ද? මොකද්ද? ඒක පිළිගන්නේ ආපු කාලේට බලන්න. නෑ මම දැක්ක ඔබතුමා දේශපාලන ශේෂ්ත්‍රයේ නිතුණත් මම දැක්ක මේ බැනර්ස් වල පාවිච්චි කරලා තියෙනවා සුවපති කියලා. මොකද්ද? ඔව් සුවපති. ඒක හරිනේ. දැන් ඒ සිහිනේ නැති වෙලා ගිහිල්ලා සුවපති කියන්නේ ජනපති නෙවෙයිනේ. සුවපති කියන්නේ සුවපති. ඒක තමයි. ඔව් ඉතින්. ඒ සිහිනේ නැති වෙලා ගිහින්. කොයි එකද? නෑ සිහින තියෙනවා. සිහින නැතුව නම් වැඩක් තියෙන දේශපාලන ජනපති තියෙන සිහින කියන්නේ. රටේ නායකත්වය ගන්නත් මට තියෙනවා ඌමනාව. ඒ කියන්නේ රටේ ජනාධිපති ධුරය ගන්න. නැතුව වෙන මොකද්ද? හැමදාම මෙතන ඉන්නේ. මම මහින්ද රාජපක්ෂරත් කිව්වේ දැන් ඕකත් මදි. දැන් කලාපීය නායකයෙක් වෙන්න නැත්තම් මේ ලෝක නායකයෙක් වෙන්න නෙල්සන් මැන්ඩෙලා වගේ කියන්නේ. මේ ගමනේ ඉවරයක් නැහැ නේ. දැන් ඔබතුමා හිතා මම ජනාධිපති වුණොත් ඊට පස්සේ බලන්නේ මැන්ඩෙලා වෙන්නේ කොහොමද කියලා. ගිහිල්ලා UN එකේ පුළුවන් නම් මරුණ දවසක මේ මගේ මම මරුණ දවසට මේ UN එකේ ලෝක මේ සමරන දිනයක් දාගන්න. ඔබතුමා හිතනවාද ඒකත් එක්ක ඔබතුමාට ඔය ඔබතුමා හිතන පුටුවට යන්න පුළුවන් වෙයි කියලා? ඒක ඉතින් කොයි පුටුවලට යන්නේකොට කියන්න බෑනේ දැන් අපි මහින්ද රාජපක්ෂත් එක්ක ඉඳලා මුල් කාලේ ওই ප්‍රශ්නේ ඇහුවා නම් කිව්වනේ මම නෑනේ එතනින් ඉවත් වුණා තව තැනකට ආවා මොන අපි දේශපාලන ගමන යනවා ඒ කියන්නේ ඔබතුමා කොහොමද තැනේ හැටියට ඇනේ ගහන කෙනාන්නේ ඔව් ඉතින් ඒ යුගයේ හැටියට තීඳු ගන්න ඕනේ නැත්තම් ඒ දේශපාලඥයෝ නෙවෙයිනේ ඒකනේ අවුරුදු 25ක් ආවේ නෑ දැන් මේ වෙනකොට නොකැඩි මේ වෙනකොට සමගි ජන බලවේගෙ ඉන්නවා ඊළඟට මොන පක්ෂෙ ඉඳීද කියලා හිතා ගන්න ඔය හිටියත් මිනිසුත් එක්ක ඉන්නවනේ ඒක නේද ඊළඟ බලාපොරොත්තු මොනවාද ඊළඟ බලාපොරොත්තු මොනවාද මැතිවරණේ
බලාපොරොත්තු තියෙන්නේ ඉතාමත් මේ ඉහළින් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට පැමිණීම. ඊට පස්සේ පුළුවන් නම් ආණ්ඩුවක් බිහි කරගන්න. ඊට පස්සේ එකතු වෙනවද රාජපක්ෂ ආණ්ඩුවට? ආ රාජපක්ෂ ආණ්ඩුවට වෙන්නේ අපි දිනුවාම ඉවරයිනේ. රාජපක්ෂලට එක්ක. ඒ කියන්නේ ඔබතුමාලා මේ ආණ්ඩුවක් පිහිටවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නේ? ඔව්. දැන් චතුරට කොහොමද? එයාට හොඳයි. හොඳින් ඉන්න. ඔව්. හිතන්නේ නැද්ද මේ අර 70 දශකයේ ඔබතුමාගේ තිබ්බ කටම චතුරට ඇවිල්ලා තියෙන්නේ කියලා? ඔව් ඉතින් ඒක වෙන්න ඕනේ. තාත්තගේ පුතාලනේ. ඒකත් එයත් කියෙව්වා මමත් හොඳට කියවපු මිනිස්සේ දේශපාලනේ එයත් කියවනවා හැබැයි ඔබතුමාට එක දවසක්වත් හිතලා නැද්ද පුතේ කට කරුණාවයි කියලා කියන්නේ කට කරුණාවයි කියලා ඒ කියන්නේ කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න කියලා නෑ මොකටද ඒක පරිස්සම ඒ නොදන්න මිනිස්සුනේ කියන්නේ හැබැයි ඔබතුමාගේ තාත්තා එහෙම කියලා දුන්නානේ ඔබතුමාට JR ගේ කාලෙක කරන්නේ ඒ මගේ තාත්තගේ දේශපාලන දර්ශනය මගේ තාත්තා JR මම JR විරුද්ධව ඔව් ඒ මම දේශපාලනේ කරන්නේ මගේ තාත්තා දේශපාලන කරේ නෑ පුතාට උපදේශයක් දුන්නේ නෑ එයා කියපු හැම වචනයක්ම හරි මම කොහෙද යන්නේ තව එක්කෙනෙක්ගේ කරේ හරි චතුරත් හිටියා එතන ඉඳගෙන ඒක ඒ ඔක්කොම චතුරත් තාත්තා වගේ වෙයිද ඔව් ඉතින් දැනේ හැටියනේ ගහයි ඔව් හොඳයි බොහොම ස්තුතියි රාජිත සේනරත්න හිටපු ඇමතුමනි